සීතුනයි එච්චහැයි ඕ යන සංයෝගයට බ්‍රෙඩී ප්‍රතිකාරකය සමඟ තැඹිලි පැහැති අවක්ෂේප ලබා දෙන සමාවික දෙකක් පවති. සීතුනයි එච්චහැයි ඕ කාබන් පරමාණු තුනයි. මෙන්න මේ විදිහට කාබන් පරමාණු තුනයි හයිඩ්‍රජන් පරමාණු හයයි තියෙන ඇල්ඩිහයිඩයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව කාබන් පරමාණු තුනයි හයිඩ්‍රජන් පරමාණු හයයි තියෙන කීටෝනයක් තියෙන්න පුළුවන්. සීතුනයි එච්චහැයි ඕ කියන අණුක සූත්‍රයට ගැලපෙන විදිහට වෙන සමාවික තිබුණොත් ඒ සමාවිකල කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් පවතින. එවැනි සමාවික බ්‍රෙඩී ප්‍රතිකාරකය සමග අවක්ෂේප ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ සමාවික අපිට නොසලකා හරින්න පුළුවන්. ඊට අමතරව කාබන් 3යි හයිඩ්‍රජන් 6යි ඔක්සිජන් 1යි කියන අණුක සූත්‍රයට ගැලපෙන විදිහට චක්‍රීය ව්‍යුහයක් තියෙන්නත් පුළුවන්. මේ චක්‍රීය ව්‍යුහයේ ඇල්කොහොල කාණ්ඩයක් තියෙන්නේ. ඇල්කොහොලත් බ්‍රෙඩී ප්‍රතිකාරකය සමග අවක්ෂේප ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ සමාවිකත් නොසලකා හරින්න පුළුවන්. ඇල්ඩිහයිඩ් සහ කීටෝන බ්‍රෙඩී ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කරලා තැඹිලි පැහැති අවක්ෂේප ලබා දෙනවා. ඒ නිසා මේ ඇල්ඩිහයිඩයත් මේ කීටෝනයත් බ්‍රෙඩී ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කරලා තැඹිලි පැහැති අවක්ෂේප ලබා දෙනවා. ඒ නිසා C3H6O කියන අණුක සූත්‍රය සහිත සමාවික දෙකක් තියෙනවා බ්‍රෙඩී ප්‍රතිකාරකය සමග තැඹිලි පැහැති අවක්ෂේප ලබා දිය හැකි. එනිසා C3H6O යන සංයෝගයේදී බ්‍රෙඩී ප්‍රතිකාරකය සමග තැඹිලි පැහැති අවක්ෂේප ලබා දෙන සමාවික දෙකක් පවතී යන පළවෙනි ප්‍රකාශය සත්‍යයි කියලා නිගමනය කරන්න පුළුවන්. ඇල්ඩිහයිඩ් සහ කීටෝන බ්‍රෙඩී ප්‍රතිකාරකය සමග තැඹිලි පැහැති අවක්ෂේප ලබා දෙයි. දෙවෙනි ප්‍රකාශයත් සත්‍ය බව අපි දන්නවා. ඇල්ඩිහයිඩ් සහ කීටෝන බ්‍රෙඩී ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කර තැඹිලි පැහැති අවක්ෂේප ලබා දෙන නිසා තමයි C3H6O කියන සංයෝගයට බ්‍රෙඩී ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කර තැඹිලි පැහැති අවක්ෂේප ලබා දෙන සමාවික දෙකක් පවතින්නේ. එනිසා පළවෙනි ප්‍රකාශයේ හේතුව දෙවෙනි ප්‍රකාශය මගින් පැහැදිලි කෙරෙනවා. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ අංක 1 විදිහට අපිට තෝරගන්න පුළුවන්.